ආයුබෝවන් ජීවිතයේ සතුට සැනසීම සඳහා ප්‍රීතිය සඳහා සතිමත් බව එහෙම තමයි මයින්ඩ්ෆුල්නස් ප්‍රීතිමත් ජීවිතයක් සඳහා මයින්ඩ්ෆුල්නස් හැමදාමත් සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා අපි ඔබත් සමග එකතු වෙනවා සියත ටීවී ඔස්සේ ඔබේ ජීවිතයේ සතුට සැනසීම ළඟා කර දෙන්න සතිමත් බව පුරුදු පුහුණු කරන්න ඔබව යොමු කරන්න ඔබට ඒ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න අද දවසේ මම කතා කරන්න හිතුව අපේ පුංචි දුවලා පුතාලා ගැන වැඩිහිටියන්ට වගේම සතිමත් බව පුරුදු කිරීම දරුවන්ටත් ඉතාමත්ම වටිනවා පුංචි කාලේ සතිමත් බව පුරුදු පුහුණු කිරීම තුළින් ඉතාමත් විශාල වශයෙන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් ඔවුන් වැඩිහිටියන් වෙනකොට ඒ නිසා මේ ගැන අවධානය වැඩි යොමු කිරීම ඉතාමත්ම වැදගත් විශේෂයෙන්ම දෙමව්පියෝ ගුරුවරු වැඩිහිටියෝ තමන්ගේ දරුවන් ගැන විශාල බලාපොරොත්තු තියෙන තියාගෙන අනාගතය ගැන යහපත් දරුවෙක් සමාජයට දායාද කරන්න ලොකු පරිශ්‍රමයක් දරන වැඩිහිටියන්ට දරුවාව සතිමත් බවට යොමු කිරීම තුළින් ඒ ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල ඉහළ වශයෙන්ම සාර්ථක වශයෙන්ම ලබා ගන්න පුළුවන් ඒ නිසා මේ පිළිබඳවත් ටිකක් අවධානය යොමු කරමු දූල පුතාලා ඉගෙන ගන්නකොට අනිත් දරුවොත් එක්ක සම්බන්ධ වෙනකොට පාසල තුල පන්තිය තුල නිතර දකින්න ලැබෙන ගැටලුවක් තමයි මේ සම්බන්ධතාවයේ ගැටලු බොහෝ වෙලාවට පුංචි දරුවෝ අතරේ වගේම යෝන් දරුවන් අතරෙත් මේ සම්බන්ධතාවයේ ගැටලු පැන නගිනවා එකිනෙකා තරහ වෙනවා තරහ වෙලා ටික කාලෙක යාළු වෙනවා සමහරවල් තරහ වෙන එක බොහෝ දුර යන අවස්ථාවක් තියෙනවා දින කීපයක් නෙවෙයි වසර කීපයක් ජීවිතේ පුරාවටම තරහව ගෙනින්න අවස්ථත් අපි දකිනවා ඒ විතරක් නෙවෙයි ඒ තරහව ක්‍රෝධයකට වෛරයකට පෙරලිලා ඒක කායික හිංසනයක් දක්වත් යන්නට පුළුවන් මෙවැනි තත්වයන් තුළ දරුවන්ට ලොකු අභාග්‍ය සම්පන්න තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා තමන්ගේ පාසලට ඇවිල්ලා කරගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරනවා වෙනුවට වෙනත් වෙනත් අපි බලාපොරොත්තු නොවන ආකාරයේ සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ නිසා ඒකින් ගැලවෙන්න උත්සාහ කිරීම ඉතාමත්ම වැදගත් කාරණාවක් අපි හිතලා බලමු ඇයි පුංචි ප්‍රශ්නයක් ඇති වුණාම අපි මේව දුර දිග ගෙනියන්නේ කියලා තරහ වෙලා වෛරය ගොඩනගා ගැනීම දක්වා ගෙනියන්නේ ඇයි බොහෝ සිද්ධි හැම වෙලාවකම මේ සමාජය ඇතුළේ සිද්ධ වෙනවා පන්ති කාමරය ඇතුළේ ඉස්කෝලේ ඇතුළේ දරුවෝ ඇතුළේ පුංචි පුංචි තරහ වීම කතාබහ ඕන තරම් ඇති වෙනවා ඒවා අපි හැමෝම අත්විඳලා තියෙනවා ඒවා සාමාන්‍ය දේවල් නමුත් ඒ සිද්ධි සිද්ධ වුණාම අපි බොහෝ වෙලාවට කරන දෙයක් තමයි ඒ සිද්ධි එතනින් අවසන් කරන්නේ නැතිකම සිද්ධි අවසන් වුණාට අපි ඒ සිද්ධිය පාසලෙන් ගෙදරවට පස්සෙත් මනස ඇතුළේ තාමත් තියාගෙන ඉන්නවා දින සති මාස් ගියාට පස්සෙත් තාමත් අපේ හිත ඇතුළේ තියෙනවා හොඳින් කල්පනා කර බලන්න මේ සිද්ධිය අවසන් නමුත් අතීතයට ගිය අවසන් වුණ එමෙත මැරිච්ච අතීතයක් අපි මනස ඇතුළේ තියාගෙන අපි විඳවනවා එමෙත අපි තරහ වෙනවා අපි වෛර කරනවා ඒ වගේම ඒ සිදුවෙච්ච සිදුවීම් අනාගතයට එකතු කරගෙන අනාගතයේ මේ විදිහට වෙන්නට ඕනේ කියලා නොයෙකුත් බලාපොරොත්තු තියා ගන්නවා අපේක්ෂා ගොඩනගා ගන්නවා ප්ලෑන්ස් කරනවා එතන මේ තුල අපි හැම වෙලාවෙම නොසන්සුන් මනස හැම වෙලෙම කැළඹිලා තියෙනවා ද්වේෂයේ වෛරය කියලා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි එවැනි අවස්ථාවල මනස කැළඹීම තුල අපි සිහිය අපේ සිහියෙන් අපි ඈත් වෙමින් ඉන්නවා අපි අසිහියෙන් වැඩ කරන්න පටන් ගන්නවා ඒ අයේ අවස්ථාවලදී අපි කරන ක්‍රියාවන් යහපත් ක්‍රියාවන් බවට පත් වෙන්නේ නැහැ අපි පිට කරන වචන අපි ක්‍රියාත්මක වන ආකාරය බොහෝ අහිතකර වෙන්නට පුළුවන් නමුත් අපි සතිමත් බව පුරුදු කරලා තියෙනවා නම් දරුවෝ හැම වෙලාවෙම ඉන්නේ වර්තමාන මොහොතේ වර්තමාන මොහොතේ ඉන්න පුරුදු වෙලා තියෙන නිසා දරුවෝ හොඳින්ම දන්නවා වර්තමානයේ ශ්‍රේණියකින් අතීතයට එකතු වුණා කියන එක ඒ වගේම අනාගතයත් නොපැමිණි එකක් බව යථාර්ථය කියන්නේ වර්තමානයේ පමණයි කියන එක එහෙමනම් සතිමත් බව පුරුදු කරන දරුවා ඒ සිදුවන සිද්ධීන් අතීතයට දාලා තව තවත් ඒව මත එල්ලීගෙන ඉඳගෙන අනවශ්‍ය සිතුවිලි මතක එකතු කරගෙන ජීවිතය වේදනාකාරයකක් බවට පත් කරගන්නේ නැහැ ඒ නිසා දරුවන් විදියට ඔබත් දුවේ පුතේ වැඩිහිටියන් විදියට ඔබත්
දරුවන් සත්‍යමත් බවට පුරුදු පුහුණු කරන්න පුංචි කාලෙම අධිජන් කරගන්න. ඔවුන් සතියට පුරුදු කරන්න. වර්තමාන මොහොතේ සිත පවත්වා ගැනීම තුළ ඇතිවෙනා වූ යහපත් ප්‍රතිඵල පිළිබඳව දරුවන් දැනුවත් කරන්න. මතක ශක්තිය වැඩිවීම තුළ අධ්‍යාපන කටයුතු ඉතාමද සාර්ථකව කර ගැනීම තුළින් අනාගතයේ බලාපොරොත්තු වූ ඉලක්කයට යන්නට ධෛර්ය වීරිය ඇතිවන ආකාරය උන්ට කියා දෙන්න. ඒ නිසා හැමදාමත් රැඳී ඉන්න අපිත් එක්ක අපි දරුවෝ ගැන සතිමත් වීම තුළින් නිතර කතා කරනවා. ඒ තුළින් දරුවන්ට පුළුවන් වේවි යහපත් ප්‍රීතිමත් අනාගතයක් ජීවිතයක් ගොඩනගා ගන්න සතිය පුරුදු පුහුණු කිරීම තුළින්. ඒ හින්දා හැමදාමත් එකතු වෙන්න අපිත් එක්ක සතිමත් වෙන්න. ඔබට සතිමත් දවසක්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.